අපි ඉස්සල්ලාම දවසේ නම බුද්ධය පුතාලා නම බුද්ධය ඉස්සල්ලාම ද අපි ඇන්ද නිර්මාණයේ මූලික උනේ මොකද්ද මේ මොකද්ද මොකද්ද මේ රෝමක් ඕකෙන් අපි රෝම එහෙම නැත්නම් බින්දු අදත් අපි පුතාලා මේ බින්දුව ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරන්න හයන්නේ ඕගොල්ලෝ තමන් ළඟ තියෙන ඕනෑම රෝමක් මූටිපි වාදිනේක පියනක් වෙන්න පුළුවන් මොන දේ වුණා මේ මේ කොටස අපි මෙන්න මේ කරන විදිය පොඩ්ඩක් බලන්න දැන් අපි මෙන්න මෙහෙම පුතාලා ඔහම රෝමක් කියලා මේ වටේම මෙහෙම රෝම ඉඳ ගන්න පැහැදිලිද ඔන්න ඔයගෙන ගත්තා ඇඳගෙන ඔව් ඇඳගෙන පුතාලා මේ බලන්න මම මේ කරන එක ඉස්සෙල්ල බලා ගන්න අඳින එක නෙමෙයි කරන්න ඕනේ ඉස්සෙල්ල බලා ගන්න මෙන්න මෙහෙම අපි රෝම ඇඳ मेनमेंद क्रम वेद अनुगमने මූඩියක් හොයා ගන්න පුළුවන්. හැබැයි මූඩිය ලොකු පොඩි වෙන ප්‍රමාණය තමයි මේකේ තියෙන නිර්මාණයේ ලක්ෂණේ තියෙන්නේ. හරිද? දැන් රවුම් කීයක් ඇන්දද අපි? පහයි නේද? උන් අපි අන්තිම රවුමත් අඳිමු. එතකොට රවුම් කීයක් තියෙනවද? රවුම් කීයක් ආවද වටේට? හතක්. හයයි. හතක්. ඔව්. මැද රවුමත් එක්ක හතයි. මෙන්න සාමාන්‍ය රවුම් කීයද? හයයි. 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 අපුතාලා? රවුම් හය ආවම ඔහොමම ආවත් අපිට තියෙන මොකද්ද? මෙහෙම රවුම් හය ආවත් අපිට මේ මලේ හැඩේ පේනවද නැද්ද? පේනවා සර්. පේනවා. හැබැයි පුතාලා අපි රවුමක් හොයාගෙන ওই විදිහට මලක හැඩේ ඇඳට මේක සම්පූර්ණ වෙන්න අපිට ක්‍රමවේද තව ගොඩක් තියෙනවා. හරිද? ඒ ක්‍රමවේද වලට ඉස්සෙල්ලා මම පුතාලට පෙන්වන්නම් ඔය මල ඇඳලා ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න. ලස්සනද කොහමද? वटे
ඔය විදියට පුතාල හොඳට කල්පනාකාරී වෙන්න ඕනි මොකද ඒ රවුම අඳිනකොට කොහොමද අඳින්න ඕනේ කලබල වෙන්නේ නැතුව කරන්න ඕනේ දැන් මම ඕක අඳිනකොට වයිට් බෝඩ් එකේ පොඩි ගැටලුවක් ආවා මොකද හේතුව අපි මම රවුම ඇටියට ගත්තේ ප්ලාස්ටික් රවුම ඒ ප්ලාස්ටික් රවුමක් වුණාම වයිට් බෝඩ් එකේ මොකද්ද කියන්න බෑ දුවන හොගා අමාරුම රංගවල තමයි ඕගොල්ලන්ට ඕක ඇන්නේ කමන්නේ මගේ පුතාලට එහෙම ගැටලුවක් ඉන්නේ නැහැ කඩදාසි තලේ කියන්නේ ඒ වගේ excuse me sir ආ කියන්නේ සර් මේ මම දැන් ටිකකට ඉස්සෙල්ලා ජොයින් උනේ සර් කොහොමද ඔය මල අඳින්නේ රවුම් වලින් මැද රවුමක් ඇඳලා පුද්දුව ඒ වටේට ළඟ 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 එකට එක හැප්පෙන විදියට මේ රවුම අඳින්නවා ආ ආ මට කියන්න බැරි නීති ටික තියෙනවානේ මෙන්න මේ නීතිය තමයි මොකද මේ මැද රවුමටම සම්බන්ධ වෙන්නේ මේ පැත්තෙන් මැද රවුමට සම්බන්ධ වෙන්න ඕනේ මේ පැත්තෙන් අනිත් රවුමට සම්බන්ධ වෙන්න එහෙමයි ඕගලන්ට ඔය හය අඳින්න පුළුවන් ඈත් උනත් ඔය ප්‍රති හයක් අඳින්න බැරි වෙනවා ඒක කල්පනා දැන් එහෙම ඇඳලා ඊට පස්සේ මොනවද කරන්නේ ඒක මම පස්සේ කියන්නේ හරි බලමු ක්‍රමානුකූල මොකද කරන්නේ හැබැයි මේක මම ඕගොල්ලන්ට පෙන්වුවා ලස්සනම චිත්‍රය පෙන්වුවා මම මොකද මලක් ඇඳලා තියෙන විදිය ඒ විදිහම කරන්න නම් මූලික වෙන්නේ ඕගොල්ලොම මම නෙමෙයි ඔම කරලා ඕගොල්ලන්ට තා පොඩි වැඩක් තියෙනවා මෙන්න මේ ජොයින්ට් එකත් එක්ක පොඩි මෙහෙම ඉරක් දාගන්න ඒ ඉර මොකටද කියලා මම ඕගොල්ලන්ට කියනවා ඉරත් එක්කල මේ පැත්තෙත් පොඩි කෙලින්ම ඉරක් ගහගන්න මේ කෙලින් ඉරක් දාගන්න ඒද මොකටද කියලා ඔයගලන්ට තේරේ මම පස්සේ කිව්වා हरीद ලස්සනට ඇඳ ගන්න මගේ පුතාලා ලස්සනට ඇඳුවොත් තමයි ලස්සන නිර්මාණයක් දකින්න පුළුවන් වෙන්නේ Thank you.
හරිද? ආ. මේස පොඩක් දැන් ඕනේ ඇඳලා ඉවරද නෙමෝම කියන බලන්න. ඔව් සර්. ඔව් සර්. ආ. එහෙමනම් දැන් අපි ඊගාවට මොකද කරන්න කියලා බලමු. මේ කෙරවලට මං ලකුණක් දැම්මනේ 30ක්. එතෙන්ට මෙන්න මෙහෙම බින්දු ඇඳ ගන්න. මේ බින්දු පුතාලා හොඳට බලා ගන්න එකම ප්‍රමාණය තියෙන්න ඕනේ. එකක් පොඩි එකක් ලොකු වුණොත් එම අපේ පෙති වෙනස් වෙනවා. මේ බලා ගන්නකෝ. ඔන්නෝම ඇඳ ගන්න බලන්න. එකම ප්‍රමාණය ඇඳ ගන්න. मूडिया मनोहारी මොකද පුතේ කවුල් නැහැ සර් ඉතින් කසිය කෝගේ ගත්තර ගමන්නේ නැද්ද සර් ගමන්නේ එහෙනම් උරේ පස්සේ පුතාලා මෙන්න මෙතන මකරා මේ මෙතන මකන්නේ මොකෝ දන්නවද දැන් අපි මේ පැත්තේ ප්‍රමාණය ගන්න තමයි ඒක ලකුණු කළේ හරි मटन विजय सरल कर मकान
चित्रको अमार लसन देखेंजुगेजुगेड़ी वगे तीन मल्ले मूलिक मकल मलपुतालना मकला हरी लसंटे राहुल
අර පෙන්නපු මලේ හැටියට තව දැන් මේකේ වැඩ ඉවරද කියලාද ඕනට හිතෙන්නේ තව තියනවද වැඩ? තව තියනවා සර්. තව තියනවා නේද? ඔව්. දැන් මේ ටික ඉවරද මය පුතාලා? ඔව් සර් ඉවරයි. හරි. දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ වන්න මෙන්න මෙතනින් මෙහෙම ඉරක් අරගෙන මෙහෙම රවුමක් දාලා මෙන්න මෙහෙම හැඩයක් ගන්න. හැබැයි හැම එකම මේ ප්‍රමාණය මේ දෙපැත්තේ මේ මාර්ගය මේ ප්‍රමාණය මෙන්න මෙහෙම රවුම විතරයි ගන්න. ඒක වෙනසක් නැහැ ඇත්තට. මෙහෙම ගත්තා මේ උස බලා ගන්න කොහොමද කියලා ඒ උස ප්‍රමාණය හැටියට අධ්‍යයන ගන්න. දැන් මේකෙත් එහෙමයි. දැන් මේ ප්‍රමාණය එකම විදියට එන්නේ පුතාලා බය වෙන්න එපා. කොහොම රවුමක් දෙනවා. ඔන්න දැන් මලේ පෙති ටිකයි සේරම ඉවර වගේ පේනවා නේද? ඒ අතර මම තව පොඩි වැඩක් කරනවා මොකද්ද කියලා ඔයගොල්ලෝ බලන්න එහෙමනම්. ඔන්න ඒ අතර මම කරන මේව රවුමක් තියලා මෙන්න මෙහෙම ඇදලා. මේ රවුමේ භාගයක් පොඩි මෙන්න මෙහෙම ඇදගත්තා. අපි ඒකෙන් මොකද කරන්න කියලා මම කියන්නම්. चित्रपाट कर දැන් ඇඳලේ ඉවර දෙය ටිකමයි පුතාලා. ඔව් සර්. හරි. දැන් අර රවුම් භාගෙත් ඇඳලා දැන් මං ඇඳ. මේ ඇඳ. රවුමම තියන්නේ රවුම තිබ්බම දැන් මේ බලන්න. මේ රවුම මම මෙහෙම ඔමිනෝ. දැන් මේම රවුමම තිබ්බා. හරිද? කියලා මේක වටේට දැන් මෙහෙම ඇඳ ගන්න නේ. मेन मे हेडे आव हम पोटी वेड़ा मेम इरा टीका अरे मेदिया वेड़ पूरे मेमेदगा कुदेट मलट पुता निर्माण क्लियर अरे
पाठ किए आवश्य मेकोलट वट हल पाठ कर मतकनेूताल मत ओम तिबुने
अलंकार चित्र मम्मी माल पिता देखा पाठ कर मेन मेम गया पाटद ला नील पाट गया गाल इक तवत ला कर मोदी सुधु मिश्र कल मेन मेम गा सुधु मिश्र कल पल्ले आट पेन आई बला मेम गया तद पाट मन तद ला नील पाट तद मेहम गया गाल मेहट चुट्ट के चुट्टी सुधु पाट कि चुट्ट कि गाल मोदी शुद्ध पाट अरगे मेवा मेम ओहो लसन पाट इनवादेम प्रति पहेम अभी बोलवा प्रति हेम ओ विधिया गान हरिद एक पेतक हरि देहकारी ओम गागा यूज करना कमा मत इट पास मैं उदाऊ देना
වෙන පාට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. වෙන පාට පාවිච්චි කරනවා නම් කොහොමද ගන්න. चुट्टक में हाटे को मोदकानेट
फैमिली पार्टी के नाव मतु पल्ला धान देंगे तोटे इन में हिटो इनका मामू कहते फैमिली पार्ट अतु पार्ट अत्ते के ना मिस्टर इला तमे में फैमिली के ना ये का वटो आप ही आंते मटे इनो मामू कहते फैमिली पार्टी के ना ते के मिस्टर इला इनो खाऊदे कहा पार मिथन पुताला पारण देखा सिद्ध पारण देखा तमाई गया निकात तमाई वर्ण सेड ඉගෙන ල වර්ණ අඩු වැඩි කරන්නේ කොහොමද කියන එක අනිත් එක තමයි පාඩම තමයි මේකේදී වර්ණ පවුලක් ඉන්නවා මෙතන වර්ණ පවුලක් නෙමෙයි තියෙන්නේ අලුත් එක්ක සම්බන්ධ වෙනවා රතු අතුත් එක්ක සම්බන්ධ වෙනවා තැමි තැමිලිත් එක්ක සම්බන්ධ වෙනවා කහ හරි දැන් ওই විදිහට ඕගොල්ලොන්ට පුළුවන් පුතාලා ওই විදිහට පාඩ කරගන්න පැහැදිලිද හරි දැන් මෙතෙන්දී පුතාලා අපි මේ කොටසට ගාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මොන පාඩද දන්නවද පුතාලා මේ පාඩවල හොඳට මතක තියාගන්න මේ පාඩවල තියෙන මේ අනිත් පාඩ තියෙනවා මේව මකලා දාලා දාලා අපි මේක පුරාම අඳින ගාන මොනවද කහ පාඩ කහ පාඩ දාලා අපිට මැද පාඩ මැදට ගාන්න පුළුවන් ඕන මොකද දන්නවද කළු පාඩ ගෑවට කමන්නේ නැහැ මැද मेदी එතකොට පේන්නේද පුතේ ලස්සනට පේන්නේ ඔබ අපි මෙන්න මෙතනත් බලමු මෙතනින් මැද කොටස ඇන්න මෙහිම ඊට පස්සේ මෙතනින් මෙහිම ඇවිල්ලා මෙහිම ගත්තා ආය මෙහිම ගත්තා අරගෙන මෙහිම මෙහිම ඇවිල්ලා මෙන්න මේ විදිහට ගත්තා හරි දැන් ඕගොල්ලන්ට පොඩි ඉඩක් දෙනවා කාලයක් විනාඩි 5ක් දෙනවා පුතාලට ඔය විදියට පාඩ කරලා පිටි දෙකයි ඈ ඒ මොකද පිටි දෙකයි කියන්නේ ඔයාලට තාම වැඩමක් තියෙනවා ඒකයි පිටි දෙකක් පාඩ කරගත්තාම ඕගලන්ට පුළුවන් ඉතුරුේවත් කොහොමද කරන්නේ හරි पाठ करना का मात मीट पाठ करना को मेटी के उद्दा Thank you.
මේක පාඩ කරේ මොකෝ දන්නව පුතාලා එතන අපි කොලේ පාඩ කරන එකේදී ඕගලන්ට අවශ්‍ය තොරතුරක් තියෙනවා ඒ නිසා මම ඔබ ගෑවේ හරි දැන් පුතාලා පොඩ්ඩක් කොහොම නතර වෙන්න බලන්න දැන් අපි කාලයත් එක්කලත් බලපානවනේ දැන් ඔන්න කොලේ පාඩ කරනකොට පුතාලා බලන්න ඉස්සෙල්ලාම මේම දෙපැත්තටයි මේ මැදටයි මේ ටිකට चुट्टा गागा नमना पाठ दम्मी कलुपाड पाठ दगते कलुपाड ये मारे गए ना अभी कराने मंगवा ने कलुपाटे के नाते चांदी कंदे नहीं के अभी मोद कराने ये उड़ीन गाना पुताल मनोद අද කොළ පාට ගාලා පුතාලා මේ ඉර තියෙනවනේ පුතාලා ඒ ඉර දිගේ චුට්ටක් දුරට මෙන්න මෙහෙම දෙපැත්තට චුට්ටක් දුරට ඇඳ ගන්න මොන පාටද අද කොළ පාට දැන් මා දෙකේ කොළයක් පාට කරමු පුතාලා ඈ ඔන්න ඔය විදියට පාට කර ගන්න මොන පාට අද කොළ පාට කොළම් පාට කරන්න බෑ मिस्टर गाला मैंने मेहम पुताल मोदकरान उन्होंने मेकअपी खड़दास कोले आरेगे ना मेवी दिए थे खड़दासी कोले करेगे ना मेकअपी दागान उन्होंने मेहम पी दागान नहीं आई इतने कोटारे साधो कोले पार्ट गए विच्छेव सांपूर्ण ने में आनो इधर पासे करान इधर पासे बेवत ते कले नेमु का दिन हर केरला वाला ते कला पार्ट करेगे बैकग्राउंड मैं चार्जर
माइक ऑफ कर प्रश्न मैं पुताल प्रश्न उलावट इतना माइक ऑन कर අපිට පස්සේ පුතාලා පුළුවන් මොකද මේකේ වටේටම මෙන්න මේ ඉර ඇඳගෙන යන්න පුළුවන්. ඒතර තවත් මේක කොමට්ටම් වෙනවා. මොදම් මල සම්පූර්ණයෙන් පාඩ කරන්න අපිට කාලය මදි වුණාට අපිට යම් ප්‍රමාණයක් අඳින්න පුළුවන්. හරි පුතාලා කියන්නේ දැන් මුලින්ම ගත්තේ මතකද ඈ? මේක රවුන්ඩ් ටික උදාර කුඩා රවුම් ටිකක් අරගෙන ඒකින් තමයි මේ නිර්මාණය කළේ මේක අමාරුද පහසුද කියන්නේ බලන්න පහසුයි සර් පහසුයි දැන් මගේ පුතාලා මේක ඉගෙන ගත්තා කියලා තක්සේරු කරගන්න අපුතාලා එමේ සර් චූටි පෙතේ මොන පාඩින්ද සර් පාඩ ගන්නෙ චූටි පෙති මොන පාටින්ද සර් පාඩ කරන්නේ? කොයිද මේද? ඔව් නෑ සර් මේ අතරින් තියන්නේ සර්. මේ 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 ටිකද? ඔව් සර්. මේ ටික පාඩ කරන්න ඒක ටික සුදෙන් තියනවා. සුදෙන් තිබ්බම තමයි පුතේ ওই මලේ ලස්සන තියෙන්නේ. ඒ වරනේ දෙකට පැක් ගන්න යන්න එපා පාටක් ගන්න ගියොත් එහෙම අමාරු වැඩන ඕගොල්ලෝ මොකද කල්වත් උරට පාටක් භාවිතා කරන්න යන්න එපා. අවසානයේ තමයි අපි කළු පාට භාවිතා කරන්නේ. දැන් මෙතෙන්දී අපි මොකද කරන්නේ? කළු පාට භාවිතා කළාට එයාට අපි ඉඳ දුන්නේ නැහැ. ඉඳ දුන්නොත් එයාගෙන් මොකද වෙන්නේ? මේ හැමතැනටම කළු පාට යනවා. එයාගේ උඩින් අපි තද කොළ පාට ගෑවේ එයාගේ තියෙන තද ගතිය අඩු කරන්න පුතා. හරි. දැන් ඔය වගේ කොළ තුනකුත් එක්කලා පෙති හයේ මලක් අපි ඇඳගත්තා. මගේ පුතාලට ඔන්න අපි පවරන වැඩක් රාජකාරිය. ඒ පවරන රාජකාරිය මොකද්ද දන්නවද මගේ පුතාලා? මේ මල් සමූහයක් එක්කව කරලා කියන්නේ දැන් මේ මල වගේ මල් ගණනාවක් එක්කව කරලා. එක්කව කරලා ලස්සන චීත මෝස්තරයක් නිර්මාණය කරන්න. පුළුවන්ද බැරිද? පුළුවන්ද? පුළුවන් අමාරු නෑ පුතේ ළඟ ළඟ යනනම් ඉස්තෙන් අඩු ඊට පස්සේ ඉස්තෙන් වල මොනවාරි කැමති පාටක් භාවිතා කරන්න පුළුවන් දැන් මේකේ හැටියට පුතාලා ළඟ ළඟ ඇවිල්ලා ඉස්තෙන් අඩුෙන් තියෙනවනම් අපිට කළු පාට භාවිත කරන්න පුළුවන් ඇයි මේ පෙති කෙලවර තියෙන සුදු මෙලා පාට මේ පොලේ කෙලවර තියෙන ලා පාට එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එකට තද පාටක් ගන්න පුළුවන් දැන් මේ විදිහට මම පුතාලා मगे अवश्य चित्र विषय कर ඒගොල්ලන්ට මම මැසේජ් දීගුත් අවදානවා මොකද අවශ්‍ය උපකරණ ටිකක් තියෙන ඒවත් අරගෙන වෙලා ඇතින්නේ කියලා මම පුතාලා සෙන්සොරාද කියන දවසේ විවේකයේ දවසේ සම්බන්ධ වෙලා මේ කටු සම්බන්ධීම ගැන ඉම සතුට වෙනවා එහෙනම් මගේ පුතාලා සුරු දෙනාටම නමෝ බුද්ධාය තුරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ नमो बुद्ध तेरवन शरणाय सर नमो बुद्ध तेरवन शरणाय सर नमो बुद्ध पुताला अलीना ने मैं बॉडी के ना दंगल में एकट मैं कुछ
නෑ.